අයිබෝන් ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා වොයිස් ඔෆ් ගම්මැද්ද ගම්මැද්ද ගෙන්ගෙට හතර වෙන අධිරය මේ වෙනකොට රට පුරාම ක්‍රියාත්මක කළා අවසන්. ඉතින් ඔබ දන්නවා අපි සති 4කට ආසන්න කාලයක් දිස්ත්‍රික්ක 25 පුරාම ගමන් කරා. ඉතින් බොහෝ තොරතුරු අපි ඔබට රැගෙන ආවා. ඉතින් අද දවසෙත් අපි වොයිස් ඔෆ් ගම්මැද්ද මේ හෝරාව තුල ඔබට රැගෙන ඉන්න සූදානම් කරලා තියන්නේ අපේ රටේ ජනතාවගේ අපට අසන්නට ලැබුණු කතාවන් රාශියක් තියෙනවා. ඉතින් සමහර විට ඔබ කිසිදාක අසන්නට නොලැබුණු දකින්නට නොලැබුණු දසුන් අද දවසේ ඔබට වොයිස් ඔෆ් ගම්මැද්ද තුලින් දැක බලා ගන්නට හැකියාව ලැබේවි. ඉතින් රැඳිලා ඉන්න මේ හොරාව ඔබ දන්නවා අපේ ගම්මැද්ද ගේන්ගෙට මේ වෙනකොට අදියර හතරක් අවසන් කරලා තියෙන්නේ. ඉතින් අපි 2016 වර්ෂයේදී තමයි ගම්මැද්ද ගේන්ගෙට පළමු අදියර ආරම්භ කරේ. මෙහිදී අපි රට පුරාම හඳුනාගත්ත ගැටලු වලට විසඳුන් ලබා දෙන්නටත් අපි 2016 වර්ෂයේදී ආරම්භ කරා. ඒ ඔස්සේ අපේ රට පුරාම මේ වෙනකොට ව්‍යාපෘති 100 ගණනකට අධික සංඛ්‍යාවක් ජනතා අයිතියට පත් කරලා තියෙනවා. ඉතින් අපි දැන් මුලින්ම ඔබට පෙන්වන්න සූදානම් කරලා තියෙන්නේ ඔබත් එක්ක එකතු වෙලා අපි රට පුරාම සිදු කරපු මේ ව්‍යාපෘති වල ජනතාව ඒ ව්‍යාපෘතියක් සමරන අවස්ථාවක්. ඉතින් මොණරාංගල දිස්ත්‍රික්කයේ බිබිල හෙළ අරාව කියන ගම්මානයට අපි ලබා දුන්න ගම්මැද්ද දින 100 වැඩසටහන යටතේ පානීය ජල ව්‍යාපෘතියක්. ඉතින් වසර ගණනාවක් තිස්සේ ඔවුන් බොහෝ පීඩනයට පත් වෙලා හිටියා ඔවුන්ට බොන්නට පිරිසිදු ජලය ටිකක් නැති නිසාවෙන්. ඉතින් අපිට හැකියාව ලැබුණා ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා රට පුරාම සිදු කරපු ව්‍යාපෘති වලට ඔබ අපට දායකත්වය දැක්වුවා. ඉතින් ඒ අනුග්‍රහය මතින් අපි හෙළ අරාව ගම්මානයට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දුන්නා. ඉතින් වසර දෙකක් සපිරුණු අවස්ථාව මේ හෙළ අරාව ගම්වාසීන් බොහෝ රටේ ජනතාවටත් ගම්මැද්ද කණ්ඩායම්වලටත් සෙත් පතලා සෙත්පිරිස් සජ්ජායනා පැවැත්තුවා බිබිල උනාගොල්ල රජමහා විහාරස්ථානයේදී. ඉතින් අපි පෙන්වන්න සූදානම් කරන්නේ ඔවුන් මේ වසර දෙකක ඔවුන්ගේ ජල ගැටලුව විසඳිලා ඒ සතුට ඔවුන් සමරන්නේ සෙත්පිරිස් සජ්ජායනයකින්. ඉතින් අපි නරඹලා ඉඳිමු ඒ සෙත්පිරිස් සජ්ජායනය කොහොමද සිදු කරේ කියලා. මොණරාංගල දිස්ත්‍රික්කයේ බිබිල හෙළාරාව ගම්මානය ප්‍රදේශයේ අඩුපාසුකම් සහිත ගම්මානයක්. වසර ගණනාවක සිට බොන්නට පිරිසිදු ජලය නොමැතිව දුක් විඳි මේ ජනතාවට ගම්මැද්ද පළමු දින සිය වැඩසටහන් යටතේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ලබා දුන්නා. හෙළාරාව ගම්මානයට පානීය ජල ව්‍යාපෘතිය ලබා දී වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ගම්මානයේ ජනතාව ඓතිහාසික බිබිල උණකොල්ල රජමහා විහාරයේදී සෙත්පිරිස් සජ්ජායනයක් පැවැත්වුවා. ගම්මැද්ද ගේන්ගෙට හතරවන අදියරේ ගමන් කරන ගම්මැද්ද කණ්ඩායම් සාමාජිකයින්ද මේ අවස්ථාවට සහභාගී වුණා. වසර ගණනාවක සිට තිබූ පානීය ජල අර්බුදය නිමාවට පත්වීම නිසාවෙන් හෙළාරාව ගම්වාසීන් ලද සතුට මේ ආකාරයෙන් සැමරුවා. ගමට පලේලියක් ලබා දුන්නේ ගම්මැද්ද වැඩසටහන.
මේ වැඩසටහන තමයි මුලින්ම ආරම්භ. මෙතන නලලිලක් හැරුවා. මට මතකයි. නලලිඳ ඒ ගැනීම කරන වෙලාවේ ඒ බඩ තේරම හිර වුණා. නලලිඳ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. යන්ත්‍ර සූත්‍ර ගිනාපුවයි ගියා එක එක තැන්වලට. ගිහිල්ලා ඒ කටයුතු දියත් කරන්න ඒ මැෂින් නරම් බැලුවා ඒත් හරි ගියේ නැහැ. ඔය අතර මේ ගමේ හිටපු අය කිව්වා ආන්දර ඇවිල්ලා පුට්ටක් සිරිත් ටිකක් ගියා. මම මේ පාපු උච්චාරණයක් කරනවා නෙවෙයි. මෙතෙන්දිම මම සිරිත් පොඩ්ඩ කිව්වා. සිරිත් කියලා ඉවරනකොට අර මැෂින් සේරම ක්‍රියාත්මක Voice of Gunmet. සාමාන්‍යයෙන් අවුරුද්දක ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස කියන්නේ මෙම විවිධ ප්‍රදේශයේද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මොනලාගල දිස්ත්‍රික්කය දුව පළාත අධික වශයෙන් බොහෝ විට මේ මුළු ශ්‍රී ලංකාවේ විශාල ප්‍රදේශයකට අධික වශයෙන් පායන කාලයක් එහෙම නැත්නම් නියම් සමයක් ගතන සමයක් අදටත් එහෙමයි. දැන් මේ වෙනුවට අපි මාධ්‍ය ඔස්සේ දකිනවා බොහෝ ප්‍රදේශවල විශාල වශයෙන් නියම් තත්ත්වයක් උද්ගත වෙනවා. වගආහාර සිදු වෙලා මිනිසුන්ට පානීය ජලය නැතුව තමගේ පෞද්ගලික අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඒ ජලාශිතාවය නැතුව බොහෝ දුක් විඳින ජනතාව අපි දකිනවා. නමුත් 2017 වර්ෂයේ ඉඳලා මේ දෙවර්ෂයේ පුරාවට මේ ප්‍රදේශයේ ජනතාවට ඒ දුක දැනෙන්නේ නැහැ. දැන් මෙතන ඉන්න අපි සියලු දෙනා ගියත් මේ අවට ගෙදරකට ගියොත් අපි මේ සියලු දෙනාට අද නාගිනීම හැකියාව තියවද? කිසිම ගැටලුවක් නැහැ. සියලු දෙනාට ඕනම ජලාශිතා සපුරා ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් ඒක නිසා මේ උග්‍ර නියඟය මේ නියන් රපුසාගේ මේ தත්ත්වය ගම්මැද සවිය වැඩසටහන යටතේ මා හිතන්නේ අපි සහ මුලින්ම පරාජය කර අමාරු Voice of Gunmet. අපේ මුළු ගම්මටම ගොඩාක් සතුටු දවසක් අද අපේ ජල් ප්‍රොජෙක්ට් එක පටන්ගෙන අදට වසර දෙකක් වෙනවා අපිට. ඒ වසර දෙකේ ඇතුළ අපි කිසිම කරදරයක් නැතුව ගම්මැද්ද සවියට පින් සිද්ධ වෙන්න අපි දැන් ගෙවල් වල සියලු දෙනා වතුර පාවිච්චි කරනවා. ඒ අතරේ අපි මෙතන මුන්නපු ටැංකියක් තියලා වතුර තියලා තියෙන්නේ. ඒ ඔක්කොටම අපි ගමේ පාරේ යන අයට වතුර බොන්න කලයක් ගෙනල්ලා මෙතනින් පුරෝගෙන යන්න බැරි කට්ටියට වතුර ගන්න ඒ සියලු දේට පහසුකම් සැලසීම තියෙනවා අපේ ජල් ප්‍රොජෙක්ට් එකේ. Voice of Gunmet. අපි සන්තෝෂයි. අපි දැන් වසර දෙකක් වෙනවා මේ ජල විද්‍යාව අපිට දීලා අපි මේ ඒ විදිහටම අපේ ශ්‍රමය වැය කරලා අපේ කට්ටියගේම උත්සාහයෙන් මේ තවත් දියුණු කරගන්න ගැනීම හැකියාව අපිට උදා වුණා. ඉතින් ඒ තුළින් සිරස මාධ්‍ය ජාලයට ගොඩක් පින් අත් වෙනවා. ඒ වගේම අපි සතුටු වෙනවා. Voice of Gunmet. ගම්මැද ගේන්ගෙඩ වැඩසටහනේදී අපේ 4 වෙනි අදියරේ රට පුරාම ගමන් කරනකොට අපට බොහෝ ගැටලු රාශියක් හඳුනා ගන්නට ලැබුණා. ඒ අතරින් අපිට විශේෂ වශයෙන්ම වන අලි තර්ජනයට ලක් වූ ගම්මාන බොහෝ ගණනාවක් දකින්නට ලැබුණා. ඉතින් අපිට මේ ලැබුණු ගැටලු මං හිතන්නේ මාස ගාණක් පෙන්නුවත් නිමාවටපත් කරන්න බෑ. ඒ තරම් විශාල ගැටලු සංඛ්‍යාවක් අපිට මේ 4 වෙනි අදියරේදී දැක බලා ගන්නට ලැබුණා. ඉතින් අපි අද තෝරාගත්ත කිහිපයක් ඔබට පෙන්වන්නට අවශ්‍යයි කියලා මම මුලින්ම ඔබට පෙන්වන්න සූදානම් කරන්නේ කිලින්ඔච්චේ දිස්ත්‍රික්කයේ ගම්වාසීන්ට තිබුණු ගැටලුවක්. ඇත්තෙන්ම ඔවුන්ට වනාලි තර්ජනය විතරක් නොමේ ඔවුන්ට ප්‍රධාන ගැටලුවක් තමයි නිවාස ප්‍රශ්නය. ඒ කියන්නේ ඉතා කුඩා පැල්පත්වල තමයි ඔවුන් වාසය කරන්නේ. වගාවන් වලින් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. මේ වගාවන් රැකගන්නට විදයක් නැතුව වනාලි තර්ජන නිසාවෙන් ඔවුන් බොහෝ දුක් විඳිනවා. මං හිතන්නේ හරියට හිසට සෙවණක් නැතුව බොහොම පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව ඔවුන් රැයක් තිස්සේ ජීවත් වෙන්නේ මේ කුඩා පැල්පත්වල වනාලියන්ගේ උවදුරත් ඇතුව. ඉතින් ඔවුන්ට භෝග වගාවන් ආරක්ෂා කරගන්නටත් නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට තමන්ගේ ජීවිතය රැකගන්න එකත්
ප්‍රශ්නයක්. ඉතින් ඔබ නරඹලා ඉන්න මේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාව වනාලි තර්ජනයට ලක් වෙලා ඔවුන් කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳ තොරතුරු. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මාබඩි පුදුක්කාඩු ප්‍රදේශය කියන්නේ ඉතාම දුෂ්කර ගම්මානයක්. ජීවිතයේ ගැටකසා ගන්නට මහ පොළවත් සමග ඔට්ටු වන මෙම ජනතාවට බලධාරීන්ගෙන් නම් කිසිම පිළිසරණක් නැහැ. ජීවත් වන ගෙය කිනම් මොහොතක හෝ හිසමත කඩා වැටේ දැ බියෙන් ජීවත් වන මේ ජනතාවට වල් අලීගෙන්ද ගැලවීමක් නැහැ. අවුරශ්මියෙන් කාෂ්ඨ වූ පොළව පෙරලා බවාගත් භෝග වගාවන් රැකගැනීමට නොහැකි මේ ගම්බසියන් ජීවත් වන්නේ මරබියනි. අලිමටක් නොමැතිකමින් මෙසේ ජීවත්වන ජනතාව ස්වා ගම්මැත්ත ගේන්ගෙට අප කණ්ඩෑම එහි කියා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මාවැඩි පුදුක්කාඩු ප්‍රදේශයට පැමිණියා. මෙහි නැවත පදිංචි කරපු පවුල් 14ක් ජීවත් වෙනවා. ඒ ජනතාව ජීවත්වන නිවාසවල තත්ත්වයි මේක. කිසිම පහසුකමක් නැති පැල්පත් නිවාසවල මේ ජනතාව ජීවත් වෙනවා. මේ නිවාස වගේ තවත් නිවාස 14ක් මේ ප්‍රදේශයේ තියෙනවා. එත් එක්ක මේ ප්‍රදේශ ජනතාව මුණපාන තවත් බරපතලම ප්‍රශ්නය තමයි වනාලි තර්ජනය. මේ ප්‍රදේශ ජනතාව වගා කටයුතු කරලා තියෙනවා. නමුත් රාත්‍රී කාලයට සියලු වගා කටයුතු වනාලින් විනාශ කරන බව මේ ජනතාව පවසනවා. ඔබ ඒ නැරඹුවේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාව වනාලි තර්ජනයට ලක් වෙලා කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඔහුන් බොහොම පීඩණයෙන් තමයි මේ විදියට වසර ගණනාවක් තිස්සේ දුක් විඳින්නේ. හිසට සෙවණක් නැහැ. වවාගත්ත භෝග වගාවන් ආරක්ෂා කරගන්න විදියක් නැහැ. මෙන්න මේ විදියට තමයි ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ. ඒ වගේම අපි යන්න සෝදානම් කරලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සීනුප්පුගල කියන ගම්මානයට. ඔවුනුත් බොහෝ මේ වනාලි තර්ජනයට ලක් කළා දෙනවා. අපි මේ තෝරාගත්ත කිහිපයක් පමණයි අද දවසේ ඔබට මේ පෙන්වන්න සූදානම් කරලා තියෙන්නේ. මේ ගමේ විශේෂත්වයක් තියෙනවා. හේතුව තමයි මේ ගමේ පවුල් 180කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙලා තියෙනවා. හැබැයි දැන් ඉන්නේ පවුල් 80යි. හේතුව මොකද? වනාලි තර්ජනයට මුහුණ දෙන්න බැරුව ඔවුන්ගේ ජීවිත රැකගන්නට අවශ්‍ය නිසාවෙන් ඔවුන් මේ ගම අතහැරලා වෙන ගම් සොයාගෙන ගිහිල්ලා. හේතුව තමයි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙලා තියෙන්නේ ගොවිතැන. ඔවුන්ට ගොවිතැන රැකගන්න විදියකුත් නැහැ. එහෙම නැතුව ඔවුන්ට ජීවිත රැකගන්න විදියකුත් නැහැ. ඔබ මේ සීනුප්පුගල ගම්මානයට ගියොත් ඔබට දැකගන්නට හැකියාව ලැබේවි. මේ ගමේ සෑම ගෙදරකම ඉස්සර හම්බිදුලේ තියෙනවා උස ස්ථානයක පැලක් හදලා. හේතුව මොකද? ඔබ මේ දකින්නේ සීනිපුගල ගම්වාසීන් ජීවත් වෙන පැල්පත. ඔවුන්ට නිවාසයක් තිබුණට ඔවුන් රැය පහන් කරන්නේ මේ කුඩා පැල්පතේ. ඔවුන්ගේ දුවා දරුවන් අධ්‍යාපන කටයුතු කරන්නේ මේ කුඩා පැල්පතේ. ඉතින් මේ විදිහට ඔවුන්ගේ ජීවිතය ගෙවනවා. මේ අත්දැකීම ලබන්නට අපේ ගම්මැද්ද ගෙයින්ගේට කණ්ඩායමේ 4 වෙනි අධිරේ ගමන් කරපු අපේ සමාජිකයන්ට හැකියාව ලැබුණා. ඔවුන් මේ ගම්මානයට ගියපු අවස්ථාවේ විශේෂයෙන්ම මේ ජනතාවගේ මේ ගැටලු හඳුනාගෙන ඔවුන් එක්ක කතා කරමින් ඉන්නකොටම මේ අත්දැකීම ඔවුන්ටත් ලබා ගන්නට හැකියාව ලැබුණා. මේ ගමේ ජනතාවට ජීවත් වෙන්නට හරිහමන් නිවාසයක් නැහැ. භෝග රැක ගන්න විදියක් නැහැ. නිවාසවලට අඩුතරමේ අයිතියක්වත් නැහැ. ඒ කියන්නේ ඔවුන්ට ඔප්පුවක්වත් නැහැ. හේතුව තමයි වන රක්ෂිත කලාපයට අයත් කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. මේ වගේ ගැටලු රාශියකින් පීඩා විඳින අපේ රටේ අහිංසක ජනතාව ඔවුන් මෙන්න මේ විදිහට තමයි ඔවුන්ගේ ජීවිත ගත කරන්නේ. බලන්න මේ සීනුප්පුගල ගම්වාසීන්ගේ හැමදාම ඔවුන් ජීවත් වෙන විදිය. ඒ කියන්නේ හැමදාම මේ විදියට රැය පහන් කරන්නේ මේ කුඩා පැල්පත්වල. ඔබත් නරඹන්න මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සීනුප්පුගල ගම්වාසීන්ගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සීනිප්පුගල කියන්නේ ප්‍රදේශයේ දක්නට ලැබෙන දුෂ්කරම ගම්මානයක්. මෙසේ දුෂ්කර ජීවිතයක් ගත කරන ගම්වාසීන්ට වන් අලි උදර නිසාවෙන් කබලෙන් ලිපට වැටෙන්නට සිදු වෙලා ගම්වාසීන් දවස පුරා මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා වගා කරන ගොවිතැන් බත්තික රැකගන්නට වන් අලි නිසාවෙන් නොහැකි වෙලා
ඔයාගත්ත බත්පත බඩට දාගන්න ඉඩක් නොදෙන මේ වනාල නිසා දවල් පෙලේ ඉන්න ගම්වාසීන් රැට ඉන්නේ පැලේ. රැට පැලේ ඉන්න දරු පැටවුන්ට පාසලෙන් දෙන ගෙදරවැඩ ටික කරන්නේ පැලේ උඩ ඉඳගෙන. ඒ දරු පැටවුන්ගේ මව දැසේ කඳුළු වගුරුවමින් අප සමග කී කතාවයි මේ. ඔබේ ගෙදර පුංචි දරුවෝ සමහර වෙලාවට සුව පහසු කාමරවල නිදා ගන්නවා ඇති. හැබැයි මේ පුංචි දරුවෝ නම් නිදාගන්නේ කාලය ගත කරන්නේ. මේ වගේ අඩි 15ක් 16ක් උඩ අටව ගත්ත කල්පත්වල. හැන්දෑවේ 4:00 5 වෙනකොට අලි අපේ ගම්මානෙට එනවා. ඉතින් ඒ ඇවිල්ලා මුළු ගම්මානෙම වට කරගන්නවා. නැත්තම් තම තමන්ගේ වගා වට කරගන්නවා. ඉතින් මට පුංචි දරුවෙක් ඉන්නවා. ඒ පුංචි දරුවාත් එක්කම දුවලා උඩ පළට නගිනවා. ඉතින් මගේ තාත්තා මගේ තාත්තා විසින් තමයි ඒ අරගෙන පන්නන් අරගෙන ඒ අලි එළව ගන්නෙ. අපි වගාවක් කරත් ඒ වගාවෙන් කිසිම ප්‍රතිපාදනයක් අපිට ගන්න බෑ. අලි ඇවිල්ලා සේරම විනාශ කරනවා. මගේ පුංචි දරුවා සුවපහසු කාමරවල නෙමෙයි හිටියන්නේ. මේ වගේ උඩ තලක තමයි මගේ දරුව ජීවිතය ගත කරන්නේ. ජීවත් වන්නට කිසිම පහසුකමක් නැති සීපුකල ගම්වාසීන්ට බොන්න වතුර නැහැ, විදුලිය නැහැ, ගමන් කරන්නට හරිහමන් පාරක් නැහැ, ඉන්න නිවසේ අයිතියක් නැහැ. රක්ෂිත ප්‍රදේශයකට අයත්යයි පවසා කිසිවක් හිමි නැති මේ මිනිසුන්ට හිමි එකම දේ වන්නේ අලි කරදර විතරයි. ඒ ලෝකාවට ගියොත් එහෙම අවුරුද්දක් විතර අවසානය වෙනකම් අවුරුද්ද අවසාන වෙනකම් කොහොමද හදාගෙන දුක් විඳගෙන වේදන්තරගෙන මේ හදාගෙන ඉන්නවා. ඒ අවස්ථාවේදී පීඩන අවස්ථාවේදී අලු රංචක් ආවොත් එහෙම අපේ අර වේදමයි මහන්සියයි ශ්‍රමයයි සියලුම අහක තමයි ඉතින් අපේ ජීවිතේ ලොකු අත්දැකීමක් තමයි ඒකත්. මොකද විඳලා යන්න බැරි තරමට විතර ආයෙ මුලින් දාන්න මට මුලට එන්න මුලින්ම පවුල් 182ක් හිටියා. මේ වෙනකොට පවුල් 100ක්ම ඉඩම් මතහැරලා ගිහින්. ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා වොයිස් ඔෆ් ගම්මැද. අපි ගම්මැදගේන්ගෙට අදියර 4ක් මේ වෙනකොට නිමාවට පත් කරලා තියෙනවා. අපි පසුගිය වසර 3 තුළ බොහෝ ගැටලු සංඛ්‍යාවක් මේ වෙනකොට ඔබත් සමග එකතු වෙලා නිමාවට පත් කරලා තියෙනවා. ඉතින් සංවේදී හදවත් ඇති ඔබ නිරන්තරයෙන්ම අපහා අත්වල් බැඳගත්තා. අපි මේ රටේ ජනතාව පීඩනයට පත් වෙලා හිටපු සෑම අවස්ථාවකදීම ඔබ හා එකතුවලා ඊට විසඳුම් ලබා දෙන්නට ඉදිරිපත් වුණා. ඉතින් අපි දන්නවා නිරන්තරයෙන්ම ඔබ අප සමග රැඳිලා ඉන්නවා කියලා. ඒ නිසාවෙන් තමයි අපි ගම්මැද්ද ගේන්ගෙට 4 අදියරත් මේ විදියට ක්‍රියාත්මක කරේ. පසුගිය වසර 3 අදියර කිහිපේ අපිට හඳුනා ගන්නට නොලැබුණු, අපිට ගමන් කරන්නට නොහැකි වුණු ඒ ගම්මාන සොයාගෙන අපි ගියා. ඉතින් දැන් පේනන්න සූදානම් වෙන්නේ මේ රටේ තියෙන තවත් ප්‍රධානම ගැටලුවක්. බොහෝ දුෂ්කර ගම්මානවල අපි නගරයේ ගමන් කරනකොට නම් අපිට බොහෝ කාපට් පාරවල් හඳුනා ගන්නට ලැබෙනවා. හැබැයි මේ පිටිසර එහෙම නැත්නම් දුෂ්කර ගම්මානවලට ගියාම ඔවුන්ට කාපට් පාරක් නොව අඩුතරමේ පස් පාරක්වත් හරියට ගමන් කරන්න නැහැ. ඔවුන්ට සමහර පාරවල්වල පොදු ප්‍රවාහන සේවයක්වත් ගමන් කරන්න නැහැ. හේතුව ඒ පාරවල්වල මිනිස්සුෙකුට නම් ගමන් කරන්න බෑ. පයින් ගියත් මං හිතන්නේ කළුවරේ හැම ගියොත් ඇදගෙන වැටෙනවා. ඒ තරම් කාණු ගල් කැඩලා ගිහෙලා වාහන නම් කවදාවත් ගමන් කරන්න නැහැ. මොකද ඒ තරමට මේ පාරවල් අබලන්. ඉතින් අපි ඔබට පෙන්වන්න සූදානම් කරලා තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ මේ බලංගොඩ ප්‍රදේශයේ තියෙන ගම්මානයක ගැටලුවක්. ඔවුන්ටත් මේ පාර නිසාවෙන් ජීවිත හානිත් සිද්ධ වෙලා තියෙනවා. මොකද හදිස්සියකට ලෙඩෙක්වත් මේ පාරෙන් ගෙනියන්න බෑ. ඉතින් බලන්න මේ බලංගොඩ ප්‍රදේශයේ මේ ගම්වාසීන්ගේ ගැටලුව. ගමන් කරන්නට හරිහමන් පාරක් නොමැති ගම්මාන, ගමන් කරන්නට පොදු ප්‍රවාහන සේවාවන් නොමැති ගම්මාන, බලධාරීන්ගේ දෙනතින් ගෙලහුණු මෙවැනි ගම්මාන සොයා අප කණ්ඩායම් ගමන් කළා. ඉඳලා 7 කිලෝමීටර් 24ක් විතර තියෙනවා.
පයින් යන්න වාගේ වෙලා තියෙන්නේ දැන් මෙතන ඉඳලා යන්න තියෙනවා පයින් යනවා නම් කිලෝමීටර් 3ක් විතර අර බොහොම අබලන් voice of gunmetta පාරේ වාහනයක් ගිනිහිල්ලා දැන් සාමාන්‍යයෙන් වීල් එකකින් අර එහෙම ලෙඩෙක් ගිනිච්චොත් ඉතින් මගර බාගෙදා අර හැප්පීමට මේ මේ වෙලා බබාලා හම්බ වෙන්නේ මගදී පාරේ ඒ මොකද මේක ඒ තරම්මටත් අබලම් වෙලා තියෙන්නේ දැන් යන්න එන්න බෑ අපිට උනත් දැන් දවසක් ගිහිල්ලා ආවන් දවස් 3ක් විතර වාඩි වෙලා ඉන්න ඕනේ ගෙදර ඉන්න ඉඳගෙන ඉන්න ඕනේ මේ හොඳ කැක්කුම එනවා ඒ තරමට අමාරුයි ඒ පාරේ වලවල් වල වැටිලා මම වාහනේ ගන්නත් බෑ වීල් එකේ හැමදාම බල්බ් ටික පිච්චෙනවා මේ ලයිට් පිච් ලයිට් නෑ ඉතින් අතට ගියාම ඒගොල්ලන් අල්ලලා දඩ ගහනවා මේව හදලා නෑ කියලා අපි මෙතනින් යනකොට හොඳට තියෙන එක එහෙට යනකොට ඉවරයි voice of gunmen මතයමේ අපිට පාර සම්බන්ධයෙන් ප්‍රශ්නේ තියෙන්නේ පාරේ සනිකර වලවල් තියෙන මේ ඉස්කෝලේ දරුවෝ යනවා හරි අමාරුයි ඉතින් මේ වාහනයක් යාගන්න බෑ ලෙඩෙක් එක්ක යන්න බෑ ලෙඩක් වාකද මගදි මැරෙනවා මේ මේ යටිපැත්තේ ගෙදර මාම කෙනෙක් මගදි නැති වුණා තාපු පාර අමාරු හින්දා නේද ඊට කලින් රෝහලකට පැය භාගයක් ඇතුළේ ගින්නක් තිබ්බනම් ඒ ලෙඩ ගොඩ ගන්න තිබ්බා අවුරුදු 56ක මාම කෙනෙක් මේ ළඟ නැති වුණේම එක්ක යද්දි මේ ටීවී මේවා වාහනේ ගිනියද්දි මේ අර හැල හැප්පීම නිසා අපිට අමාරුයි ඉතින් මේ යනකොට මේ දරුවෝ එක්ක හරි අමාරු මේ දරුවෝ උණක් ඇදලා එක්කදියොත් එහෙම තව ලෙඩකට බෙහෙත් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ හින්දා මේ පාර තනිකර වලවල් තියෙන ටීවී එකේ යට වෙන තරමට වලවල් නෝ වැහි දවසට එහෙම voice of gunmetta ඔබ දුටුවනේ ඒ බලංගොඩ ප්‍රදේශයේ ගැටලුවක් දැන් ඔබ මේ දකින්න සෝදානම් වෙන්නේ දඹුල්ල ගලේ වෙල ප්‍රදේශයේත් මේ වගේම මාර්ග ගැටලුවක් තියෙනවා ඉතින් අපි ඒකත් නරඹලා ඉමු voice of gunmetta කොස්ගස් ඉන්නේ කෙස්ගස් තරමට වකුගඩු රෝගේ පැතිර ගියාට මේ රෝගීන් වෙනුවෙන් හෝ වකුගඩු රෝගේ වැළැක්වීමට බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ. ලෙඩ්ඩු සිටින තැනට ගිලන් රතේනවා. නමුත් මේ ගමේ සිදුවන්නේ ගිලන් රත ඇති තැනට අසාධ්‍ය රෝගීන් ඇවිදගෙන යාමයි. ඒ තරමට පාර අබලයි. අපේ ගම් වලට එන්නේ මේ දේතපාලන්‍ය මේ ඡන්ද කාලේ විතරනේ. අපි තම මේ පාර අපිට අනිවාර්යයෙන්ම හැදෙන්න ඕනේ. දැන් ගොඩාක් කාලෙන් පාතාරටයක්වත් දාන්නේ නැහැ. මේ දැන් ලෙඩෙක්වත් හරියට ඇරයි යන්න බෑ. අපිට ගමයි මේ ගමේ පාරයි මේ අර ජල ප්‍රශ්නේ තමයි අපි ගොඩාක් දුරට මේ විසඳ ගන්න තියෙන්නේ. voice of gunmetta. ඒ වගේම ඔබ දැන් නැරඹුවේ බලංගොඩ ප්‍රදේශයේ ඊට පස්සේ අපි ගියා ගලේවෙල ප්‍රදේශයට. අපි දැන් පෙන්වන්න සූදානම් කරලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන ගැටලුවක්. ඉතින් ගාල්ල දිස්ත්‍රික්කෙත් ජනතාවට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ දුෂ්කර ගම්මානවල ගමන් කරන්නට පහසුකම් නැහැ මාර්ගවල. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ රටේ බොහෝ දුෂ්කර ගම්මානවල තියෙන මාර්ගවල තත්ත්වය. voice of gunmetta මේ පාරේ නම හේන් ගල්ගොඩ. පාර හදලා අවුරුදු දෙකමාරක්. දැන් තියෙන්නේ ගල්ගොඩක් විතරයි. පාරක් නැහැ. 1471ක් කියලා තමයි බෝඩ් වල තියෙන්නේ. මේ මේ පොඩ පොඩ කාපට් කරලා ගියන්නේ. මේ පැටවිය කාපට් කරලා තියෙන්නේ. පුදුමාකාර අසාධාරණයක් අපිට මේ. එදා දළු ටික ගේන්නවත් මොකක්ද එක්ක වාහන පෙල්ලෙනව මොනවහරි. රුපියල් 1421ක් වියදම් කර මේ පාරට ගල් හා තාර දැමුවාද නැතිනම් තාර වල දමා ගල් ඇලව්වා දැයි සොයාගත නොහැකි හදනකොට දැක්කේ නැද්ද මේවා මෙහෙම ඒක ඉතින් දැකලා මේ හදන ඉක්මන් තමයි කියන්නේ මේ අන්ට එම්ටි මේව දාන්න යනවා කියන්නේ අපි එකෙන් දවුනේ අත්ත මෙහෙම කරන් දෙන්නේ 1471 මේ විනාශ කරලා තියෙනවා ඉස්සර මේ පාරේ ගමන් කළ බස් රථය දැන් දකින්නට නැහැ ඊට හේතුව බස් රථයක් දිවීමට පාරක් සොයා ගැනීමට නොහැකි නිසා හැබැයි තේදළු ප්‍රවාහන ලොරි රථ නම් තවමත් ගමන් ගන්නවා තේදළු නෙලා ජීවත් වන පවුල් 800ක් අවුරුදු ගාණක් පාරක් වෙනුවෙන් පෙරුම් පුරනවා voice of gunmetta අපි ඔබට රැගෙන ආවේ මේ රටේ බොහෝ ප්‍රදේශවල මාර්ගවල තත්ත්වය අපි ඔබට ওই තෝරාගත්ත කීපයක් ප්‍රමාණයි රැගෙන ආවේ
අපි දිස්ත්‍රික්ක 25 පුරාම ගමන් කරාම අපට හඳුනා ගන්නට ලැබුණු මේ වගේ ගැටලු රාශියක් තියෙනවා. ඉතින් මේ ගමන් කරන්නට තියෙන පාරවත් ඔබ දන්නවද? තවත් ප්‍රදේශවල ජනතාවට ගමන් කරන්නට මේ වගේවත් පාරක් නැහැ. ඔවුන් නගරයට ගමන් කරන්නේ ඔරුවකින් එහෙම නැත්නම් පාරුවකින්. ඔබ හිතන්න මේ රටේ ජනතාව ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවාහන සේවය විදියට පාරුවක් එහෙම නැත්නම් ඔරුවක් භාවිතා කරනවා කිව්වම සමහර විට ඔබ හිතයි මේක සත්‍ය කතාවක් නොවේ කියලා. හැබැයි මේ අපි අපේ නෙතගෙන් දැකපු දේවල්. ගම්මැද ගෙන්ගිට කණ්ඩායම 4 වන අදීරයේදී ගියා මඩකලපුව දිස්ත්‍රික්කයට. මඩකලපුව දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයක ජනතාව අදටත් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවාහන සේවය විදියට භාවිතා කරන්නේ පාරුවක්. ඔවුන්ගේ වගාවන් වලින් ලබා ගන්න පළදාව නගරයට ගෙනියන්නේ මේ පාලමේ. පාසල් යන දුවා දරුවන්, එදිනෙදා රැකියාවට යන ජනතාව ගමන් කරන්නේ මෙන්න මේ පාරුවෙන්. විශේෂත්වයක් තියෙනවා, මේ පාරුවෙන් ගමන් කරන්නටත් හැකියාව තියෙන්නේ හවස 6 වෙනකන් පමණයි. 6න් පස්සේ මේ පාරුව ගමන් කරන්නේ නැහැ. හේතුව තමයි වනාලි තර්ජනයත් මේ ගම්මානයට තියෙනවා. ඒ නිසාවෙන් පාරුව ගමන් කරන්නේ නැහැ හවස 6න් පස්සේ. නගරයට ගිහිල්ලා හවස 6න් පස්සේ ගමට එන්න බැරි වුණොත් ඔවුන්ට ගමට එන්න සිද්ධ වෙන්නේ පසුදා පාන්දර. මේ වගේ දුෂ්කර ජීවිත ගත කරන ගම්මාන රාශියක් හඳුනා ගන්නට ලැබුණා. අපි මේ ඔබට පෙන්වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ ගම්වාසීන් ගෙවන ජීවිත. Voice of Gammet. මනසට සෑහෙන කරදරයක් තියෙනවා. කියන්නේ දැන් හවස 6න් පස්සේ වගේ යනකොට මේක වැඩ කරන්නේ නැහැ. මේ කට්ටිය යනවා ගෙවල් වලට. එතකොට සාමාන්‍ය හදිස්සිය ලෙඩ ළමයෙක් ලෙඩ වුණොත් හරිය මේ හදිස්සිය කවුරු කාට හරි ලෙඩ වුණොත් එහා පැත්තෙන් කිලෝමීටර 27ක් 28ක් වගේ තියෙනවා. යන්න ඒ පාරෙත් යන්න බෑ රෑට. අලි ගොඩ ඉන්නවා. ඒ අතින් බැලුවම එන දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ මේ කට්ටිය. මේ අපි පස්සෙත් මේ ළඟදී අලි පැන්නුවා. මේ ඉදි රෑ වුණොත් රෑ 6 වෙනකොට අලි ඉන්නවා. මෙයාලත් රෑ 7-8 වෙනකොට මෙතනින් අය මෙව වෙන්නේ නැහැ. මම කියන්නේ ගොඩක්ම මෙතන යන්න එන්න අපහසුතාවය තමයි තියෙන්නේ. බයික් එකේ ඉන්නත් බෑ. අපි බයික් එක ආවත් අතන දාලා ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා ත්‍රිවිල්ලයක් හරි ආයි බයික් එකක් හැර එකට අරගෙන යන්න. ඒකට අහට යන්න හැර එකයි මෙහෙම බැලුවම රුපියල් 7-800ක් යනවා එක ගමනට. රුපියල් බයික් එක යනවා නම් කිලෝමීටර 2ක් 3ක් තියෙන දුර. ඒක යන රුපියල් 50-100ක වියදම අපි 7-800ක් ගෙවාගෙන යන්න ඕනේ. ඒකත් ගෙවාගෙන ගියත් හරි වෙලාවට නැහැ. අතන ඇවිල්ලා සෑහෙන වෙලාවක් ඉන්න ඕනේ. පැය භාගයක් විතර. ඊට පස්සේ මෙතන එන්නත් යනවනේ විනාඩි 10ක් 15ක්. ඒ ඇවිල්ලා මෙතනත් ඉන්න ඕනේ වාහනයක් ආයි ගෙන්න ගන්න කෙනෙක්. Voice of Gammet. ඔබේ දුටුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගම්මානයක්නේ. දැන් අපි යන්න සූදානම් වෙලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට. කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල. කිතුල්ගල කිව්වම හරිම ප්‍රසිද්ධයි. ඔබ නිරන්තරයෙන්ම කිතුල්ගලට යනවා. මං හිතන්නේ ගොඩක් විනෝද සංචාර සඳහා ගමන් කරන ප්‍රදේශයක්. හැබැයි ඒ ගමන් කරනකොට ඔබ නොදුටුපු අසුන්දර ජීවිත කතාත් මේ ගම්මානයේ දකින්නට ලැබෙනවා. ඔබ කිතුල්ගලට යන්නේ සුන්දර අත්දැකීමක් ලබන්න. හැබැයි මේ සුන්දර ගම්මානයේ අසුන්දර ජීවිත අත්දැකීමක්. හේතුව තමයි ඔවුන්ට නගරයට යන්න පාලමක් නැහැ. ඒ නිසාවෙන් ඔවුන් හදට ඔරුවෙන් තමයි ගමන් කරන්නේ. ඔරුවෙන් ගමන් කරන්නේ කැලණි ගඟේ. හිතන්න ඔවුන්ට මේ ඔරුවෙන් ගමන් කරේ නැත්තම් කිලෝමීටර් 6-7ක් පයින් ගමන් කළා, ආයෙම පාලමකින් ගමන් කළා, ආයෙමත් බස් එකකින් ගමන් කළා තමයි නගරයට ගමන් කරන්න වෙන්නේ. රෝහලට, පාසලට, උපතපැල් කාර්යාලයට මේ කිසිවකටත් ඔවුන්ට ගමන් කරන්නට හැකියාව නැහැ. ඒ නිසාවෙන් අදටත් මේ ගම්වාසීන් ඔරුවෙන් තමයි නගරයට ගමන් කරන්නේ. සමහර ජීවිත අත්දැකීම් තියෙනවා
අස්සරණ වෙලා අසනීප වෙලා මේ ඔරුවෙන් ගමන් කරනකොට ඔරුව ගඟ මැද්දේදී තමන්ගේ ජීවිතේ සමුගත් අවස්ථාවක් තියෙනවා මේ ඔවුන්ගේ හඬ අහන්න. Voice of Gunmet. කිලෝමීටර් 3ක් වතනින් ඇවිල්ලා ඊට පස්සේ එන්න ඕනි ආය එතනින් කිලෝමීටර් 2ක් එන්න ඕනි ඉන්දියාවතින් නම් මේ කැලිගමට එන්න අපි අහපව්. පාලම ළඟ අරහෙන් ඇවිල්ලා. ඉතින් මෙතනින් මෙච්චර මේ පහසුවක් තියෙද්දී අර රවුමක් එන්න තියෙන එක අපට ඇත්තටම මේ හරිම අපහසුයි. අපට ලෙඩක් වුණත් තරයන් යන්න මෙතනින් මේ ලේසියි ඒ වුණත් ඉතින් අරහෙන් රවුමක් මේ යනකොට ලෙඩ ඇත්තටම මගදී මැරෙන්න පුළුවන්. මොකද ගෙනියන තත්ත්වය අවදානන්නේ. ඉතින් ගොඩාක් එහෙම වෙලා තියෙනවා කනිනු. අර කන්දේ ඉඳලා මිනිස්සු ගල්ස් වලින් එහෙම වැහැල්ලා ගේනකොට ඔරු පහසු කරන්නේ නැහැ. ඉතින් මෙතනට ගේනකොට ගෙනියන්න හරි අමාරුයි. ගෙනියනකොට මගදී මැරිලා තියෙනවා. මිනිස්සු දැන් මේ හිරවල තියෙන ප්‍රශ්නවල ප්‍රධාන ප්‍රශ්න තමයි මේක. මට ගඟ ගලපු දවසට යන්න බෑ. ඊට පස්සේ ලෙඩෙක් වුණොත් ඒ ලෙඩ ඇත්තටම බේරගන්න පුළුවන් තත්ත්වයේ තියද්දි මැරෙනවා බලබලා. මේ හොස්පිටල් එක තියෙන්නේ. ඉතින් ඒ එහෙම වෙනවා. අනිත් එක මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්නවල හිරවල ඉන්න මිනිස්සුන්ට මෙතන යට කරන කාලේ ඔරුවේ යන්න එන්න මිනිස්සුන්ගේ අපහසුතාවය ඒව ගත්තාම ඇත්තටම මිනිස්සුන්ට විසඳගන්න තියෙන ප්‍රශ්නත් එක්ක තියෙන ප්‍රශ්න. ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා Voice of ගම්මැද. අද දවස පුරා අපි ඔබට රැගෙන එන්නේ ගම්මැද්ද හතරවෙනි අදියර ගෙන්ගෙට අපේ සාමාජිකයින් දිස්ත්‍රික්ක 25 පුරාම ගමන් කරා. එතකොට මේ ගමන් කරනකොට අපට හමු ගැටලු නම් රාශිය. ජීවිතේ කවදාකවත් අපි සමහර වෙලාවට නොසිතන නොහිතපු ගම්මාන වලට අපිට මේ ගම්මැද්ද ගෙන්ගෙට වැඩසටහනේදී ගමන් කරන්නට හැකියාව ලැබුණා. මේ ජීවිත කතාවන් සමහර විට මුළු ජීවිත කාලෙම ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ මේ ආකාරයෙන්. සමහර විට අපි මේ වගේ කතාවන් ඔබ දැකලා ඇති රූපවාහිනී තිරේ. ඒවා අපි මනක්කල්පිත කතා කියලා ගොතලා ඔබ හමුවට රැගෙන ආවත් මේ ජීවිත කතා හරියට අසුන්දර ජවනිකා එකතු වුණු චිත්‍රපටයක් වගේ. සමහර ජීවිත කතාවන් දුටුවම අපිට හිතා ගන්නත් බෑ මේ වගේ ගම්මාන තියෙනවද කියලා. අපි දැන් ඔබට මේ පෙන්වන්න සූදානම් කරන්නේ මේ රටේ බොන්නට පිරිසිදු ජලය ටිකක් නොමැති ගම්මාන. සමහර අවස්ථාවලදී බොන්නට පිරිසිදු ජලය නොමැති කම විතරක්ම නොවේ සමහර ගම්මාන වලට ජලය ඇත්තෙම නැහැ. අපි මේ පින්නන්න සූදානම් කරලා තියෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව බොන්නට පිරිසිදු ජලය ටිකක් නැතුව පීඩාවට පත් වෙලා ඉන්න ආකාරය. ඔවුන්ට ජලය තියෙනවා හැබැයි බොන්න තරම් පිරිසිදු නැහැ මේ ජලය. විශේෂයෙන්ම විවිධ රසායනික ද්‍රව්‍ය මේකට එකතු වෙලා තියෙනවා කියලා ගම්වාසීන් පවසනවා. ඒ වගේම මේ තියෙන ජලය කිවුල සහිත ජලය නැත්තම් ලවණ ප්‍රමාණය වැඩි මේ ජලයේ. ඉතින් ඒ නිසාවෙන් ඔවුන් බොහෝ පීඩාවට පත් වෙලා තියෙනවා. බොන්නටම පිරිසිදු වතුර නැති නිසා සමහර ජනතාව මේ වතුර බීලා අද වෙනකොට වකුගඩු රෝගයට ගොදුරු වෙලා තින්නා. පවුල් 400ක් වසර 8ක් පුරා මෙහි ජීවත්වද මෙතෙක් කිසිදු සංවර්ධනයක් සිදු වී නැහැ. ගමේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්නය කියන්නට වචන නාස්ති නොකොට වතුර වීදුරුවක් අපේ අතට දුන්නා. ඔවුන්ගේ අභියෝගයේ ඌයේ හැකිනම් එය බොන ලෙසයි. ඒ මුහුණෙන් කියුනේ එහෙමයි. ඒ වතුරවල වැඩිපුර තිබුණේ රොඩු. සමහර විට ඒවා රසායනික අපද්‍රව්‍ය විය හැකි. ගමේ අය පැවසුවේ මේ වතුර බොන දරුවන් අවම වශයෙන් සතියකට වරක් රෝහල්ගත වෙන බවයි. ඒක නිසා තමයි මේ ගමේ මිනිස්සු වැඩිපුර ගෙදර නොසිට රෝහල්වල ඉන්න සිදු වෙලා තියෙන්නේ. යුද්ධයෙන් පසුව බොහෝ දෙනා වෙල්ලිමුල්ලි වයිකාල් වෙත විනෝද ගමන් යන්න පුරුදු වී සිටිනවා. එවන් ගමනකදී වතුර වීදුරුවක් අතටගෙන බලන්න මේ මිනිසුන්ගේ දුක ඔබටත් දැනේවි. Voice of Gunmet.
ඉබි අතුරු දැමූ ලෝකයේ එකම පොදු පයිපය මෙය වෙන්නති. පවුල් 40ක් මෙය පොදුවේ භාවිත කළාට ආණ්ඩු අයිති නෑ. මේ පයිපයක් අයිති වෙන්නේ මුලතිව් අලංචි තංගම්පුරම් ගම්වැසියෙකුට. වැහි කාලෙට මේ පයිපෙන් වතුර ගන්න පුළුවන්. පායන කාලෙට ඉබි අතුරු දමනවා. පායන කාලෙට බොන්න වතුර කලයක් ගන්න කැලයක් මැදින් සැතපුම් ගණන් යන්න ඕන. ගිනි අව්වේ වතුර කලෙත් අරන් ආයෙත් එන සැතපුම් ගණනේ මහන්සියට වතුර කාලෙම වුණත් බොන්න පුළුවන්. ඒත් රසමනීලට තනියෙන් වතුර බොන්න බෑ. මෙහි වතුර කලේ කියන්නේ පවුලක් බොන වතුර. නිසි සොයා බැලීමක් නැතිව අත්හැරුණු ජීවිතවලට වතුරත් හතුරු වන හැටි. Voice of Gammed. ඔබට අපි රැගෙන ආවේ මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බාසින් පානීය ජල ගැටලුවෙන් ප්‍රීඩාවට පත්වලා ඉන්න ආකාරය. අපි දැන් සූදානම් කළා තියෙනවා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මොරවැව තිඹිරිවැව කියන ගම්මානයේ ජනතාව පානීය ජල ගැටලුවකින් පීඩාවට පත්වලා ඉන්න. ඔවුන්ට බොන්නට පිරිසිදු ජලය නැහැ. ඔවුන්ගේ ලින්ක්ස් සිඳිලා ගිහිල්ලා. තියෙන ජලයත් බොන්න තරම් පිරිසිදු නැහැ. මේ ජලය වසර ගණනාවක් පානය කළා අද වෙනකොට ඔවුන් වකුගඩු රෝගයෙන් බවට පත් වෙලා. ලීටරයක් රුපියල් 2ක වැනි මිලකට අරන් තමයි ඔවුන්ට බොන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ජලය ටිකත් රැගෙන එන්න ඔවුන්ට කිලෝමීටර් 4-5ක් ගමන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. උදේ රැයින් වතුර පෝලිමට ගිය නැත්නම් ඔවුන්ට වතුර ටිකක් ගන්න හවස් වෙනකම් මේ පෝලිමේ රැඳිලා ඉන්න වෙනවා. මෙන්න මෙහෙම තමයි මේ තිඹිරි වැව ගම්වාසීන් ජීවත් වෙන්නේ. එදිනෙදා කුලිය වැඩ කරලා ජීවත් වෙන මේ ගම්වාසීන්ට මිලට අරගෙන ජලය බොන්න තරම් මිල මුදල් නැහැ. මේ වගේ පීඩාවට පත් වෙලා ඉන්න තිඹිරි වැව ගම්වාසීන්ගේ ජීවිත කතාව තමයි මේ. Voice of Gammed. ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේ මොරවැ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේරයත් ගම්මානයක් තමයි අපේ මේ තිඹිරිවැව කියන ගම්මානය. පවුල් 48ක් පමණ දැනට මේ ගම්මානයේ ජීවත් වෙනවා. ඒ බොහෝම පිරිසක් ජීවත් වෙන්නේ එදිනදා කුලි වැඩක් හෝ ගොවිතැන් වැඩ කටයුතු වගේ දෙයක් කළා තමයි. ඉතින් මේ ගමේ විශාලම ප්‍රශ්නයක් වෙන්නේ පානීය ජලය නොමැතිකම. අපි බොහොම නිලධාරීන්ගෙන් ඉල්ලීම් කරලා තියෙන බොහොමයක්. ඒත් මේ වෙනතුරු කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. මේ ගමේ දැනට ජීවත් වෙනවා සාමාන්‍ය වකුගඩු අමාරු තියෙන මිනිස්සු 5-6 දෙනෙක් විතර ඉන්නවා. ඒ නිසා අපිට මේ ගමට විශේෂයෙන්ම ඕනේ වතුර ෆිල්ටරයක්. වතුර ෆිල්ටරයක් හයි කරලා දෙනවා නම් ඔබ තමුන් නාන්තලාට අපගේ අවංකවම ස්තුතිය මා පුද කරනවා. Voice of Gammed. අපේ මේ ගමට ඇත්තටම වතුර නෑ. වතුර ප්‍රශ්නේ වතුර හිඟයි. මේ දැන් මේ ලිඳෙත් වතුර නෑ. මේ පවුල් 2-3ක් මේ ලින්දෙන් වතුර ගන්නවා. නාන්න බොන්ඩේවර තමයි වතුර ගන්නේ උයන්න පිහන්න. අපිට හන්දියෙන් තමයි අපි වතුර ගේන්නේ. ඇත්තටම කිලෝමීටර් 3ක් විතර යන්න ඕනේ බොන්ඩ වතුර ටිකක් ගේන්න. ඒ වගේම තවත් තියෙනවා ගම්මාන රාශියක්. මේ රට පුරාම තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි පානීය ජල ගැටලුව. එක්කෝ ජලය තියෙනවා බොන්න බෑ, එහෙම නැත්නම් ජලය ඇත්තෙම නැහැ. මේ වගේ ගැටලු වලට මුහුණ දිලා ඉන්න මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මානයකට තමයි යන්න සූදානම් වෙන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ ගිහුවම නිරන්තරයෙන්ම ඔබ සංචාරය කරන්න ආස ප්‍රදේශ බොහෝ ගණනාවක් තියෙනවා. ඇලදොල ගංගාවල්, නිල්වන් කඳු යායවල්, සුන්දර පරිසරය. හැබැයි මේ සුන්දර පරිසරය ඇතුලේ අසුන්දර ජීවිත කතා රහසක් දකින්නට ලැබෙනවා. ඔබ දන්නවද මේ මාතලේ දිස්ත්‍රික්කයේ සමහර ගම්මානවල ජනතාව කිලෝමීටර් 3-4 ඈතර ගමන් කරනවා පිරිසිදු ජලය ටිකක් සොයාගෙන. හැබැයි මේ ගිහිල්ලා සොයාගන්න ජලය ටිකක් බොන්න තරම් පිරිසිදු නෑ. නමුත් අපිට කුසට හරක් නැති වුණත් ජලය ටිකක් නැතිව ජීවත් වෙන්න බෑ. ඒ නිසාවෙන් ඔවුන් මේ ජලය පානය කරනවා. ඔබ නරඹන්න මේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්වාසීන් පානීය ජල සොයාගෙන යන ආකාරය, ඒ වගේම ඔවුන්ගේ මේ අසුන්දර ජීවිත අත්දැකීම. Voice of Gammed. මාතලේ මේගොල්ල
සේනාගම හා අකරහඬුව ගම්මානවල ජනතාව එදිනදා කුලීවැඩ හා භෝග වගාවන් මගින් දිවි ගැටගසා ගන්නා තවත් ගම්වැසියන් කොටසක්. මේ ගම්වාසීන්ට බීමට හෝ භෝග වගාවන් කරගැනීමට ජලය නොමැතිව මහත් දුෂ්කරතාවයට පත්ව සිටිනවා. බලධාරීන්ගේ දෙනෙතින් ගිලිහුණු මේ ගම්මාන සොයා ගම්මැද ගෙයින් ගෙට කණ්ඩෑම සංචාරය කළා. ගොඩාක්ම ලොකු ප්‍රශ්නකින් වතුර තමයි නැති. අපි දරේ ගම තිබ්බ නැත්නම් බොන්නවත් නැහැ ඉතින්. වතුර ප්‍රශ්න තමයි ලොකුම බලපාන. දැන් ගොඩාක් මේ දුරට යන්න ඕන වතුර ගේන ඉතින් ඔය කෑන උඩ ගනන්න තියාගන්න. ඒ ප්‍රශ්නේ ඉතින් තියෙනවා. දවසෙන් භාගයක් විතර යන වතුර අදින්න මෙයාලා ඉස්කෝලේ යන මූණෝඩ කන්න ගනන් මේ ගෙදර වැඩට ගේන්න ඕනේ. තමයි පය දෙක තුනක් යනවා නාගුණත් ගෙදරට එන්න. බොන්න වතුර ටිකක් නැහැ. ඉතින් ඔය ගමන් පහසුවක් නැහැ. ඉතින් ඔය බොහොම දුකින් තමයි ගොය තැම්බත් කරගෙන වතුර නැහැ. දැන් වැසන්න වතුර ඇත්තෙම නැහැ. ගොඩාක් දුර බොන්න වතුරෙම ගේන්නේ. වතුර නැති ප්‍රශ්න තමයි ඉතින් කියන්න ඕන හැම තැනකටම කියලා තියෙනවා. තාම මේ වුණාට ඒ වතුරට ප්‍රශ්නයක් කිසිම නැහැ අපිට විසඳුමක්. ඒක බොහොම දුක් විඳිනවා මේ දවස්වල වතුර තියෙනවා. ඉතින් අලි කරදර තියෙනවා. අපිට ගොයි තැනක් කරලා ඒකේ ජීවත් වෙන්න අමාරුයි. දැන් පේනවනේ තියෙන මේ වටපිටාව ගැන බොහොම අමාරුයි තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වතුර ටික තියෙනවා නම් අපි මෙච්චර දුක් විඳින්නේ නැහැ. බැරි වතුර ගෙනල්ලා ටොයිලට් වලට ගන්න වතුර හොදක්වත් නැහැ. එහෙමද? එතකොට වතුර ප්‍රශ්නේ නේද? ඒතකොට බොන්නේ ඒවා. ඒවා දුන්නේ. පිළිදුකල් කොහමද බොන්නේ? පිළිදුකල් කියන්නේ පෙත් දානවා. දරාවක් දානවා. දෙතරියක් තුන් තරියක් මේ හොඳට හොදලා තමයි වතුර කෝප්පෙන් තමයි පුරව ගන්න අපි. Voice of Gamma. ගම්මැද ගෙයින් ගෙට හතරවෙනි අදියරේ ගමන් කරපු අපේ සමාජිකයන් දක්වපු ඒ ඔවුන්ටත් අත්දැකීමක් ලබන්නට හැකි වූ ඒ අලි තර්ජනය තමයි ඔබ දැක්කේ. ඉතින් මේ වගේම බොහෝ ප්‍රදේශවල ජනතාවට අපි තවත් දැකපු ප්‍රධාන ගැටලුවක් තමයි මේ රටේ බොහෝ ජනතාවක් තමන්ට හිසට සෙවණක් නැතුව දුක් විඳිනවා. සමහර වෙලාවට අපි කුඩා කාලේ සෙල්ලම් ගෙවල් හදනවා. ඔබ දැකලා තියෙනවා අපි ජීවිතේ පොඩි සෙල්ලම් ගෙවල් හදලා ඒවයින් ජීවත් වෙලා තියෙනවා. හැබැයි මේ රටේ බොහෝ ජනතාව අදටත් ජීවත් වෙන්නේ මේ සෙල්ලම් ගෙවල් වගේ කුඩා පැල්පත්වල. සමහර විට මේ පැල්පත්වල පවුල් දෙක තුන ජීවත් වෙනවා. සමහර විට මේක නිවසක්ද කියලාත් ඔබට හිතාගන්නට බැරි වේවි. ඒ තරම් කුඩා පොල් අතු වලින් හදපු පැල්පත්, ටකරන් වලින් හදපු පැල්පත්, මේ වගේ මැටි කටු මැටි බිත්ති තියෙන පැල්පත් රාශියක් අපිට මේ රට පුරා ගමන් කරනකොට හඳුනා ගන්නට ලැබුණා. අපි මේ ඔබට කියන්නේ මේ තෝරාගත්ත කිහිපයක් පමණයි. මේ රටේ මේ වගේ පීඩාවට පත් වෙලා ඉන්න ගම්මාන රාශියක් අපට හඳුනා ගන්නට ලැබුණා. දැන් අපි යාපනේ දිස්ත්‍රික්කයේ නිවාස නැතුව බොහෝ දුක් විඳින ජනතාව ඉන්නවා. අපි ගිහිල්ලා බලමු යාපනේ දිස්ත්‍රික්කයේ කොහොමද මේ ජනතාව ජීවත් වෙන්නේ කියලා. Voice of Gammet. යාපනේ දිස්ත්‍රික්කයේ ගමන් ආරම්භ කළ අප සමාජිකයින් කරීනගර් මරදපුරම් හා පිටියර ගම්මාන සහ කලියදි ඉන්දාපුරම් යන ගම්මානවල ගැටලු සොයා ගමන් කළා. දීවර කර්මාන්තයේ සහ ගුවිතැන්කර දිවිගැට ගසා ගන්නා මේ ජනතාවට සෝබාධාමද සරදම් කරන්නාසේ අධික වස සහිත කාලවලදී ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කරමින් ගම් වතුර ගම්බින් යට කර තිබුණේ අතුරු ප්‍රශ්න රැසක් මතු කරමින්. காரணம் மருதபுரத்தில் இருந்து கதைக்கிறோம். முதலாவது பிரச்சனை என்னடா குடி தண்ணி பிரச்சனை இருக்குது. இங்கே ரெண்டாவது இந்த ஸ்கூல் போகிற பிள்ளைகள் வெயிலுக்கு நடந்து போய் வர வேண்டியதாக இருக்குது. காரை நகர் மருதபுரம் பிரதேஷே வேலன் ராசேந்திரன் மே பவுல தாமத் துக்பர ஜீவித்தையாக கத கரண்ணே ஓன் ஜீவத்துவன நிவச தமாய் மே பல்பத் நிவச කිසිම පහසුකමක් නැති මේ නිවස තමයි ඔවුන් ජීවත් වෙන්නේ. වේලන් රාසේන්ද්‍රන්ට පාසල් යන ළමුන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් දිනපතාම කිලෝමීටර් එකහමාරක් ඇවිදින් යන බව මේ වේලන් රාසේන්ද්‍රන් අපිට පැවසුවා. කිසිම පහසුකමක් නැති මේ නිවසේ ඔවුන් ජීවත් වෙන්නේ. බලන්න මේ ඔවුන්ගේ දිනපතා ජීවිත ගත කරන නිවස.
තාමත්ම දුක්බර ජීවිතයක් ඔවුන් ගත කරන්නේ. Voice of Gammet. දැන් ඔබ දැක්කා යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාව කොහොමද මේ ජීවත් වෙන්නේ කියලා. හැබැයි අපි මේ යාපනයේ දිස්ත්‍රික්කය කියලා කිව්වට තෝරාගත්ත ගම්මාන කිහිපයක දර්ශන විතරයි අපි ඔබට රැගෙන එන්නේ. මොකද අපිට මාස ගණනාවක් කතා කරන්නට හැකියාව තියෙන මේ වගේ ගැටලු රාශියක් තියෙනවා. අද දවසේ ඔබට පෙන්වන්නේ තෝරාගත්ත කිහිපයක් පමණයි. ඉතින් දැන් අපි පෙන්වන්න සූදානම් වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නම දිස්ත්‍රික්කය වෙන කළුතර දිස්ත්‍රික්කයේ මේ වගේ කුඩා පැල්පත්වල ජීවත් වෙන ජනතාව ඉන්නවා කියලා ඔබ කවදාවත් නොසිතන්නට ඇති. නමුත් මේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ගම්මානයක මේ ජනතාව ජීවත් වෙන විදිය බලන්න. මොවුන්ට කිසිම පහසුකමක් නැහැ. ඒ කියන්නේ ජීවත් වන්නට අවශ්‍ය කරන මං හිතන්නේ කිසිම පහසුකමක් මේ නිවාස තුල නැහැ. අඩුතරමේ ඔවුන්ට පවුල් දෙක තුනකට ජීවත් වෙනට අවශ්‍ය කරන පරිසරයවත් මේ නිවස තුල නැහැ. කුලිය වැඩ කළ ජීවත් වෙන මේ ජනතාවට නිවාසයක් හදාගන්නවා කියන එකත් මං හිතන්නේ සිහිනයක්. ඉතින් අපි දැන් මේ නරඹලෙමු කළුතර දිස්ත්‍රික්කයේ මේ ගම්මානයේ ජනතාව අපිට කියූ දේ. Voice of Gammet. කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයකම ගින් කිට ගමන් කිරීම ආරම්භ කළ අතර බුලත් සිංහල, පාලින්ද නුවර, බදුරලිය, රන්සිරිගම සහ කටුහෙන අලුත් ගම්මානයේ ගැටලු සොයා අපි ගමන් කළා. එදිනෙදා කුලී වැඩ සහ ගුවිතැන්වීම් දිවිගැට ගසා ගන්නා මේ ජනතාවගේ ජන ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවලින් කිසිවක් මෙහිදී අපිට නම් දැක ගැනීමට හැකි වුණේ නැහැ. මම මොරපිටි හිටියේ. මොරපිටි ගම් අතරට මේ යට වෙන ඉඳලා මේ දුන්නේ මේ දීලා මේ හිටාවේ මේ මොරපිටි ඉඳලා. ඒවල ගම් අතරට යට වෙනවා. දැන් මේ පවුල උතුමෙත් තව කින්දෙනෙක් ඉන්නවද? තව තුන් දෙනෙක් ඉන්නවා. ඒකල වෘත්තියක් විශේෂ මොනවද කරන්නේ ජීවත් වෙන්න? පුතු දෙන්නා නම් තාම වැච්චිද ඉතිර හස්සාවක් නෑ. ඔය අවිච්ච අවිච්චි සබ් මේ කොනමසක් මේ මගේ මනස කමල් වල කරන්නේ. පුතුණන් තාම ඉතිර රසාවක් නැහැ. ඔය ඉතින් ඉදාට කුලිය වගේ වැඩ තමයි කරන්නේ. අසවිත තත්ත්වයක් තියෙනවා කියලා කිව්වා. ඔව්. බලමේ මුණ ගත්තා. ඊට පස්සේ ඉස්සිතාල ගෙච්චා. මේ අංශයක් පණ නැතුව දැන්ට ඉතින් බෙහෙත් ගන්නවා. දැන්ට බෙහෙත් තෝට ඕනේ සති දෙකකට රුපියල් 6000 ගාණක් විතර ඕනේ. තවත් මාස 10ක් විතර බොන්න ඕනේ කියලා කිව්වා. මේ කුස්සියද? ගෙයින් බෑ නාමර දෙකයි කියේ. ඉතින් අර නිදව ගන්න බෑ නේ මේ. ගින්දර ඇලේ මයික. ගෑස් ටික තියෙන නම් ඒ පුළුවා. නැහැ කියන්නේ කුත් නෑ ඒක තවරි ඉන්නවා කියලා ඉන්නවට කියලා හිතුවා. එයා ගිහම ඉන්න බලනවා මිසක මට කතා කරනවා ඒ අඬ. ළමයි ළඟට කර දෙරේ අපිට සිංගත කරන්නත් දෙයි. මෙතන හුචිය තිබුණා හොඳට හදාගෙන අර කලින් තද වැස්සක් කවනේ උලම් ඒ උලඟට කුමරුල කියලා එළිගහ. Voice of Gammet. ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා Voice of Gammet. අපි අද දවසේ ඔබට මේ හෝරාව තුල රැගෙන ආවේ ගම්බද්ද ගෙන්ගෙඩ 4 වෙනි අධිරේ දිස්ත්‍රික්ක 25 පුරා ගමන් කරලා සොයාගත්ත අපේ ගම්බද්ද ගෙන්ගෙඩ කණ්ඩායම්ගේ අධ්‍යක්ෂී. ඔවුන් මේ ගම්මාන පුරා ගමන් කරලා සොයාගත්ත ජනතාවගේ ගැටලු. අපි ඔබට මේ රැගෙන ආවේ අපි සොයාගත්ත ගැටලු වලින් ඉතා කුඩා ප්‍රමාණයක්. අපට මං හිතන්නේ මාස ගණනාවක් කතා කරන්නට හැකි මේ අහිංසක ජනතාවගේ ජීවිත අත්දැකීම් නම් රහසක් තියෙනවා. ඉතින් මේ හෝරාව තුළ අපිට රැගෙන එන්නට හැකියාව ලැබුණු කිහිපයක් තමයි අද දවසේ ඔබට රැගෙන ආවේ. ඉතින් අදියර 4ක අවසානය අපි මේ විදියට ඔබට රැගෙන එනවා. ඉතින් ගම්මැද්ද ගෙන්ගෙට දිස්ත්‍රික්ක 25 පුරාම ගිහිල්ලා ලැබපු අත්දැකීම් අපිට අපි තවදුරටත් Voice of Gammet තුලින් රැගෙන එන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔබ දන්නවා අපි අදියර 3ක තොරතුරු රැගෙනවිල්ලා මේ වෙනකොට ව්‍යාපෘති බොහෝ ගණනාවක් අපි විසඳුම් ලබා දීලා තියෙනවා.
මේ ගැටලු වලට. විශේෂයෙන්ම ජනතාව සමග ජනතාව වෙනුවෙන් රට පුරාම ක්‍රියාත්මක කරගෙන ගියපු මේ ගම්මැද ව්‍යාපෘති සඳහා ඔබ තමයි අප හා අත්දැල් බැඳගත්තේ. ඉතින් අපි අද දවසෙත් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වන්න මේ රට ලස්සන කරන්නට. ඉතින් නිරන්තරයෙන්ම ඔබ හා අප හා රැඳිලා හිටියා. අපි දන්නවා අපි සෑම මොහොතකම ජනතාව වෙනුවෙන් ඔබට කියු ඔවුන්ගේ ගැටලුවලට විසඳුන් ලබා දෙන්නට ඔබ අප හා අත්තල් බැඳගත්තා. සංවේදී හදවත් ඇති ඔබ නිරන්තරයෙන්ම අප හා අත්තල් බැඳගත්ත නිසාවෙන් අපි මේ රට පුරා මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් බොහෝ ගැටලු රාශියකට විසඳුන් ලබා දුන්නා. ඉතින් තවදුරටත් ඒ බලාපොරොත්තුව ඇතිව තමයි අපි මේ ගෙන්ගෙට ගමන් කළේ. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔබ හැමදාමත් අපි මේ රට ලස්සන කරමු, මේ රට ගොඩ නගමු, ඒකට අපි එකතු වෙමු. ඉතින් වොයිස් ඔෆ් ගම්මැද තුලින් අද දවසේ මම සමුවරගෙන යනවා. ලබන සතියේත් රැඳෙන අපිත් එක්ක වොයිස් ඔෆ් ගම්මැද තුලින් මේ රටේ ජනතාවගේ මේ අසුන්දර ජීවිත අත්දැකීම් ඔබ හමුවට රැගෙන එනවා. අපි එකතු වෙලා මොවුන්ගේ ජීවිත සුන්දර කරමු. ඔබට සුබ දවසක්.